බලාපොරොත්තු වෙච්ච විදිහට හොඳ හැද වැඩින් ළමෙක් අපිට හම්බුණා කියලා එහෙම අතින් ගත්තොත් එහෙමත් සන්තෝෂ වෙයි. දැන් ඔය සන්තෝෂ වෙච්ච වෙලේ ඉඳලා ඔය හම්බ වෙච්ච වස්තුව මොකද්ද කියලා ඒගොල්ලෝ බලන්නේ සංකඳ කියනවා වස්තුව කියනවා බිනවා මිස. ඒ හම්බ වෙලා තියෙන මොකද්ද කියන එක බලන්න බැරි ආස්වාදයේ වැහිලා. ඔය ආස්වාදයට කියලා මෝහේ නැගිනවා. ඒතර වැහෙනවා. තේරුණාද? එතන යන්නේ මොහේ වැහුණා. ඒක දරු සම්පත්තිය කියලා බොහෝම ආදරෙන් ඉඹගෙන සිප වඩාගෙන ඉතින් සිප වැළඳගෙන ඒ දරුවට හරි පුදුම ආදරයක් දක්වනවා. දැන් පොඩ්ඩක් හිතලා බලුවොත් එහෙම. ඒ ආදරේ දැක්ව වස්තුව මොකද්ද කියලා. දෙදිස්කුරුම කොට්ටාදේ. ලිඩ වෙන එකක්. මැරෙන එකක්. කැඩි බිඳ යන එකක්. කඩා බිඳ විනාශ කරන එකක්. හොරු පැහැර ගන්න එකක්. විවිධ ලිද රෝගයන්ට වාජන වෙන එකක්, සීතලට ගොදුරු වෙන එකක්, උෂ්ණයට ගොදුරු වෙන එකක්, බඩිකින්නට ගොදුරු වෙන එකක්, පිපාසයට ගොදුරු වෙන එකක්, විවිධාකාර ඇස්සන්ද වෙන්න, කන් බිහිරි වෙන්න, මේ ආකාරයෙන් විවිධාකාර ලිද රෝගවල ගොදුරු වෙන එකක්. ඉතින් මේ වගේ විවිධ අතුරු ආන්තරාවලට ගොදුරු වෙන එකක්. එහෙම එකක් තමයි මේ වස්තුව කියලා ඉම්බ හැපිසිප වැරඳගත්තේ. දැන් මේ සම්පත්තිය කියලා ගත්තේ. දැන් මොකද්ද තිබිච්ච සම්පත්තිය? අනේ අපිට දරුවෙක් ඉන්නවා. දරුවෙක් ලැබුණා. ඔය හැඟීමත් එක්ක ගන්න ආස්වාදයෙන් අර ඔක්කොම වැහිලා. නමුත් වැහුණාද? ඒ ආස්වාද වස්තුව යම් තරමක් ආදරයෙන් බැඳුණාද? ඒ තරමටම අනේ කැඩේ අර කැඩෙන එකක් නිසා කැඩෙයිද? විදේද විනාශ වෙයි. ඒ වගේම කඩා බිඳ විනාශ කරන තමයි හතුරෙකුට හරි පුළුවන් නිසා කවුරු හරි අපේ දරුවාට විනාශයක් කරයිද? කරදරයක් කරයිද? ඔය බය තියෙනවා. මොහොතක් ගන්න. එතකොට ඒ වගේම ලෙඩක් දුකක් හැදෙයිද? අංගපසක විකෘතියක් වෙයිද? බැරි වෙලා හරි පක්ෂඝාත රෝගයක් එහෙම හැදුනොත් අනේ හිතන්නවත් එබැ එහෙමනම්. ගිනි ගන්නවා බය වෙනවා. ළමයිට මොකක් හරි ඩිරක් රෝගයක් තියෙනවා කියලා දැනගත්තොත් වෙවුලනවා හදවත ගැහෙනවා. අපේ දත්තලම් මුදල් නම් එහෙම ඉඳ වගේ දෙයියන්ට පඳුරු ගැට ගහනවා බාර ඔක්කොම කරන්න යනවා රටේ ඇදී ඕකක් නිසාද? පෙළිනවා. ආස්වාද වස්තුවේ ආස්වාදයේ අතරොන්ට බැඳලා තියනවාද? ඒ තරමට පෙළෙනවා. නමුත් මේක දකින්නේ ආස්වාද වස්තුවේ කාලේ ගෙවිල යනවා. දරුවා ලොකු වෙනවා. ඊට පස්සේ උහිතුවක්කාර වෙනවා. එහෙම වුණොත් එහෙම පෙළිච්ච හරිය විතරයි කාලය ඇති. අනේ මෙහෙම එකක් වෙයි කියලා අපි හිතුවා කියලා ආයෙත් පෙළෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් ගත්තී. ওই විදියට තමයි ලෝකේ අනන්ත කොච්චර වස්තු වලට ආශා කරනවාද? ඒ ආශා කරන එකක් ගන්නේ ඔය කියන 11 කින්නක අපි දැන් ඔය කියන જાතිකින්න. ඒ જાතිකින්න හැබැයි නම් ඒ කියනම ජරා කින්නත් එනවා. අර කිව්ව ආපදාවන්ට ගොදුරු වෙනකොට ජරාවටපත් වෙනවා. ජරා වෙනවා කියන්නේ දිර්ල හැනවා. ඒක ඒ ස්වභාවයක් කොහොමද දිරනවා? මරණ කින්නත් ඒක අන්ත වෙනවා. ජරා මරණදී කියනවා જાතියක් හටගත්තා. එහෙනම් ඒ හැම එකකම දුක ඔක්කොම විඳින්න වෙනවා. ඒ රාගයක් ඇති වුණාම නේනම් ප්‍රේමයක් හරි රාගයේ ප්‍රේමයේ ඔක්කොම එකයි. එක එක පොඩි පොඩි වෙනස්කම් තියෙයි. ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති වය. රාගාය ජායති ශෝකෝ රාගාය ජායති වය. ඔය තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති වය. ආදී වශයෙන් ශෝකයේ බයේ මුල කියලා පෙන්වුවේ. ඔය ශෝකයේ බය එනවාමයි. ඔය තියෙනකොට. ඒ ප්‍රියමනාපය තමයි ශෝකයේ බය බොහෝ කොට ඇති කරන්නේ. ඉතින් මේක වෙහිලා තියෙනවා ආවර්ජන කරන්න ඒ නිසා. ආවර්ජන කරනවා නම් පෙළෙන හැටි දකින්න. පෙළෙන හැටි දැක්කම කියනවා අනිත්‍ය දැක්කා කියලා. ඒක ආස්වාදයන්ගේ පෙළෙන හැටි දැක්කහම ආස්වාදය අසාරයි කියලා දකින්න. එහෙනම් ආස්වාදයන්ගේ පිළීම් සහගත එක මොන වටිනාකමද? අන්න ආස්වාදයේ වටිනාකම වයින්න. ඒක චන්දරාගයේ පිළිලයක්. ඒwidetilde විදිහ ඇලීමක් ඡන්දයක් රාගයක් තිබුණා නම් ඒ ආස්වාද වස්තුවේ ඒ ඡන්දේ රාගේ නැති වෙලා යයි. අන්නේක නැති වෙලා ගියා. ඉතලා තිබිට දෙයක් නිරෝධ වුණා. මොකද්ද? චන්දරාගේ නිරෝධ වුණා. චන්දරාගේ නිරෝධ වුණාම කියනවා ජෝතස්සායේව තණ්හාය අසේන විරාගේ නිරෝධෝ චාගෝ පට්ඨිනිසා ගෝ මුක්තිය අනාලු. ඔන්න දුක නිරෝධේ. දුක නිරෝධයටපත් වුණා කියන්නේ නිවන් දැක්කා. ඉතින් මෙන්න මේ විදිහට නිවන කරා යනවා. ඒතර දුක්ඛාරි සත්‍ය දැකලා තමයි දුක නිරෝධ කළේ. දුක නිරෝධ කළා කියන්නේ චන්දරාගය නිරෝධ කළා. ඉතින් ඔබ දකින්න ඕනේ අවිදියේ.
එද පිළින බව දැකලා චන්දරාගය නිරෝධ කරනවා. ඊට පස්සේ දුක බයත් තියෙන. අන්න දුක දුකාරි එතකොට දුක ලක්ෂණේ දකින්න බය ආර්ථී. ඔය කියන්නා වූ පිළීම් වලට ලක් වෙන නිසා එහෙම වෙයිද කියන බයක් එකක් හැමෙලීමේම තියෙන. ඒකෙන් දැවෙනව ගැහෙනව. ඒක මහා වාදයක්. සිහි කරන්න පටන් ගත්තොත් ඒක දකින්න පටන් ගන්නවා මේක මහා වාදයක්. හැමෙලීමේ බයයි ගැහි ගැහි ඉන්න ඕන. මෙහෙම ජීවත් වෙලා මොකටද? මෙහෙම සතුටු වෙලා මොකටද? අන්න ඒක ආවර්ජනය කරලා පුරුදුනොත් එහෙම. අන්න දකින්න දුක ලක්ෂණේ. ඒ දුක ලක්ෂණේ දැක කියන්නේ මේ වගේ මේ බය ගැහි ගැහි නිමේ ආස්වාදයන් පස්සේ යන්නේ. අල්ලන්න පුළුවන් ආස්වාදිකුත් නැහැ කියලා දකින්නේ අනත දකින්නකොට. බය ගැහි ගැහි විඳින එකේ වැඩක් නැහැ කියලා දැක්කෝ. දුක ලක්ෂණේ දැකලා හිටන් චන්දරාගයේ මිදේ. චන්දරාගයේ මිදුනොත් අනිත්‍ය දැකලා මිදුනා වගේම තමයි. ඒත් නිවන. අනික තමයි අනත ලක්ෂණේ. ඉතින් ඒකේ තියෙනවා අනත් ලක්ෂණය. මොකද්ද? අද්දුව කියන්නේ ඉස්තිර. අද්දුවයි. ඉස්තිර නැහැ. මොහොතක්වත් ඉස්තිර නැහැ. අද්දුවයි අනියතයි. නියත වශයෙන් පවත්වන්න පුළුවන් අද්භවක් ආදී කිසි දෙයක් නැහැ. සම්මත තියාගෙන ටික කාලයක් ඉන්නවා සම්මතේම පිළිලයක්. ඒ මොහොතක් ගානෙත් වෙනස් වෙවි යනවා. මොහොතින් මොහොත වෙනස් වෙලා ගිහිලා වෙනසිල යනවා. ඒ වෙනසිල යන එකත් උර මොන જાතියව කරගෙන හිටියත් ඉතුරු වෙන දෙයක් නෑ අපව වෙනසිල ගියහම ඔක කුස්ස බින්දවා අසාරයි සාරත්‍යක් ඉතුරු කරේ ඒ මෙන්න මේ දිහා දකින්නවා දැක්කට පස්සේ අද්දුව අනියස අහාර ඔන්න ඔකට කියන අනත්ත දැක්කා කියේ අනත්ත දකින්නට ඔබ දෙන්නේ එහෙම මේ චන්දරාගයේ මැදිර වටනා දෙයක් නෑ කියලා දැක්කම චන්දරාගයේ නිදහස් වෙනවා එතකොට අන්න දුකාගේ සත්‍ය දැක්කා කියන්නේ ඒකයි එහෙනම් දුක කියන එක දුක්ඛාරය සත්‍යෙම නෙමෙයි. දුක දුක්ඛ සත්‍ය වේද කියලා අහනවා. දුක දුකක් දුක වේ දුක සත්‍ය නෝවි. එහෙමයි උත්තරේ දියදී. දැන් දුක සත්‍ය කියන්නේ යම් චන්දරාගයක් නිරෝධ වෙලා ගියාද ඒකයි දුක්ඛ සත්‍ය දැක්කා කියන්නේ. දුක නිරෝධ වුණා කියන්නේ එතකොට. මේ චන්දරාගය පිළිබඳව අසාර ගණ්ඩ හරයක් නැහැ කියලා දකින්නවා. ප්‍රිය වශයෙන් ගන්න වටිනා දෙයක් සාරත්වයෙන් ගන්න වටිනා දෙයක් නැහැ කියලා දකින්න. එතකොට වටිනාකම බැස්සහම තමයි අවිද්‍යාව බැහැර යනවා කියන්නේ. වටිනාකම බිඳුවට බැස්සට පස්සේ. වටිනාකම නැති බවට පස්සේ. නොවටිනා දෙයක් වේ. අර නොවටිනා දෙයක් බවට පත් වුණා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ කළා. ඉතින් ඔය ක්‍රමෙට දකින්න ඕනේ. ඉතින් මේක දකින්නකොට මේකෙදි හරියට මේන් ස්විච් එක වාගේ ඔය හැම එකකටම ඇස කන දිව නාසය ශාරීරිය මන කියන මෙන්න මේ ඉන්ද්‍රිය ටික ප්‍රධානයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දෙවෙනි ඒව ඔක්කොම ගන්න මේ ඇස කන දිව නාසය ශාරීරිය මන තිබුණා ඉතින් අන්න එතන ඇයි ඇස කන දිව නාසය ශාරීරිය මන කියන මෙන්න මේ ටික විදිහට දුක ඔක්කොම අනික් හැම එකක්ම දුක කැටි වෙලා ඉන්න ඔතනින් විදිහට ඇස කන දිව නාසය ශාරීරිය කියන එක ඇතුල් වෙලා මන කියන ලාවතෙන්ට පිහිටලා. එතන තමයි මේ දුක් වේදනා පනවන්නේ. එතන තේරෙනව ඇහෙනවද? එතන දුක් වේදනාව පනවන්න තියෙන්නේ අන්නේ විඳනේට. විඳිනාට දුක පනවලු. එහෙනම් විඳින්නේ කවුද? ඔන්න ඔය කියන මම කියන සම්මතය තියාගෙන ඉන්නවනේ ඔය ඉන්ද්‍රිය ටිකද? අන්නේ ඉතන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ටිකේ වරිණාක මැද නෑ කියලා දැනගත්තා. ඒක ලීසිම ක්‍රමයක් අසාරත්වයේ දකින්න. විඳින තැන තියෙන දුක දකින්න ක්‍රම උගා තියෙනවා. ඒක තමයි මෙතන මොනවද තියෙන්නේ. මේ ඇස් දෙක කන් දෙක නාහය ආදි වශයෙන් අපි කියනේ වතුර. ඔය ඉන්ද්‍රිය ටික තමයි ඔයාලට ප්‍රයෝජනෙට ගන්න. බලන්න, අහන්න, රස සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. ඔය ඉන්ද්‍රිය ටික හොවගෙන හිත හිතා ඉන්න. ඔය ඉන්ද්‍රිය හය. මේ ඉන්ද්‍රිය හයේ තියෙන ආශාව අත්හැරලා ගියා නම් ඉන්ද්‍රිය හයේ නිස්පාදින නතරුණා කියන්නේ සසර ගමන ඉවරයි. එහෙනම් ඒකට බලන්න මේ ඉන්ද්‍රිය හයේ තියෙන අසාරත්වය දකින්න විවිධ ක්‍රමවල. මේක හරි වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්න එක තමයි මේ ප්‍රයත්නවල මුල.
වටිනාකමක් දෙනවා නම් අවිද්‍යාවෙන්මයි දෙන්නේ. ඉතින් ඒ නිසා කෝටිවල් ගාලා ගත්තා වගේ එහා හකුනෝ අයිතිය රකින්න බෑ. කන නැත්නම් අයිතිය රකින්න බාදයි. එහෙනම් උපන් සත්වයාට කොච්චර කල් හැංගිලා මැරෙන එක. ඒකින් එක ආධාරය අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ ජීවිතය ගෙනියන්න. හැබැයි දැනගන්න මේ දුක් ගොඩක්ම මේ ගෙනියනවා පොඩි ගහගෙන ඉන්නවා මිසක්. මේක වෙන හරයක් නැහැ. මැරෙන එක මේ එකින් එක අන්‍යෝන්‍ය ආධාරයක් ගත්තේ නැත්නම් අනන්ත දුකක් විඳින්නත් වෙනවා. එන්නේ එහෙම දැකලා මේක දුක් ගොඩක් නිසා වෙන එකක් මේකේ නැහැ කියලා. ඒ විදිහට දකින්න පටන් ගත්තාම ඒකත් නිවන් මඟ. ඒක කියන කාය කතා සතිය කියන්නේ තෝකයි. ඉතින් මේ කයේ තියෙන ඒවා බලනවා. කෙස් ලොම් නියද සම්මස්නාර ඇට ඇට විදුළු ආදී වශයෙන් නිතර මෙනෙහි කරලා මේ ටික නේද මේ පිනවන්න හදන්නේ. මේ ටික ඇසුරු කරන්නේ නේද මේ ඔක්කොම සැපොයින්ින් හදන්නේ. මෙහෙ මෙහෙ බලන ක්‍රමයක් තියෙනවා. අසාරත්වේ දකින්න පුළුවන් ඒ තුලින්. ඒත් මේ කය ගැන බලන ක්‍රමය. ඉතින් ඒතොර ඒ වගේම කනවන ආහාරයෙන් ධාතු හතරකින් හැදෙන හැටි ධාතු හතරට ගෙවිල යන හැටි. ධාතු මානසිකාරය කිය. ඒකත් කායानुපස්සනාවක්. ඉතින් ඔන්නම් ඒ අනුව බලන්න පුළුවන් අයද කොහොම හරි Tamande ගැළපෙන එකක් ගන්න. ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. ඔය ස්කන්ධ ගැන හරි කියනොත් ඔය කෝකින් හරි බලා ගන්න ඕනේ ඔය. එතන රූපයන්ගේ දෙතිස් ගුණ කොටාස මෙනෙහි කරලා ගන්න ක්‍රමීදී වැඩහෙනවනะ. අසාර දෙයක් මොනවටද කියයිද? බැලු බැලු උදේන පේන්නේ එහෙම එකක් නා. ඒතොර ලස්සනයි කියලා පිළිච්චය දැන් පේන්නේ කුණ කුඩු කොට දිස්සෙන් හැරිච්ච කුණු පිටක් වාගෙන. එයාට මේ මාර්ගය හරි. ඒකෙන් චන්දරාගේ දුරු කරගන්න පුළුවන්. ඒ වෙනම ඒ වගේ යන්න ඕනේ. සමහර කෙනෙකුට ධාතු හතරකින් හැදිච්ච හැටි පේනවා. ඒ ඊට වඩා විද්‍යාව තව පැත්තක් තියෙනවා. කනබුල ආහාරයෙන් තිබුණේ මොනවද? තද ගතිය තිබුණා, ද්‍රව තිබුණා, වායු තිබුණා, ගිනි තිබුණා. ඔය කියන හතර කොටස ඇවිදිලා හිටන් කනබුල ආහාරය ඇඟට ඇවිදිලා තදේ වෙයි තද හැදුණා. ඒ වගේ වායු වලින් වායු ඇතුළු කරන්න පටන් ගත්තා. ද්‍රව වලින් ද්‍රව හැදුණා, උෂ්ණේ උෂ්ණ හැදුණා. ඕවා මෙහෙ වටේ කරගෙන කරගෙන හිටන් අනිසරේ කවද කවද ඔක්කොම ටිකෙන් ටික ඒවා පිටේ වෙනස් යනවා ඇඟේ. ඉතින් ඒකත් දකින්න ආහාරගෙන හසකස් කරන හැටි. ඒතර ආහාරයෙන් ගත්තා නම් ඉතින් මේ උපන්දායන අවුරුදු 500ක් කොච්චර ජීවත් වෙන කාලෙ වෙනවද 100ක් අවුරුද්දක් ජීවත් වුණක් කෙනෙක්. ඒ 100ක් අවුරුද්දේ කොච්චර නම් කාලය ඇද්ද? ඊළඟ වැලෝ කිලෝ නම් කොච්චර කාලය ඇද්ද? ඉතින් අන්න ඒ වගේ බලමු. නමුත් ඇඟේ වර්ති වෙන කිලෝ 40යි 50යි. එහෙනම් මේ කණේ වල මොකද වෙන්නේ? තදයේ කාපුවා තදේ වාසයෙන් පිට වෙලා යන. වතුර බීපුවා ද්‍රව වාසයෙන් ගත්තා ද්‍රව වාසයෙන් පිට වෙලා යන. වායුව ඇතුළට ගත්තා වායු වාසයෙන් පිට වෙනවා. උෂ්ණ වාසයෙන් ගත්තා උෂ්ණ වාසයෙන් පිට වෙනවා. ඔබම ගිහලා පොඩ්ඩක් ඒක සමතුලිතතාවයෙන් ඉතිවිලා හිටන් කවදා හරි මැරිච්ච දවසට. ඒකෙ තිබිච්ච සදකයි ටිකක් තද වලට දැන්. නැත්නම් පොළොවට ගියා. වතුර වතුරට ගියා. වායුව වායුවට ගියා. උෂ්ණේ උෂ්ණයට ගියා. මම ඒක ඉදුරුනේ නැහැ මොකද හම්බ වුනේ. එනා ඉතර කාල මොකද කරලා තියෙන්නේ මම එක ඉන්න වගේ එක හදාගෙන විතර විකාර කර කර ඉඳලා ඉතින් මැරිලා ගියා මිසක් වෙන එකක් නෑ එහෙනම් කයේ ගන්න දෙයක් තියෙනවා මම ගිය ගියේ හිටියට ගන්න එකක් අහුන්නේ ඉතින් මෙහෙම බලන්නත් පුළුවන් ඒ ධාතු මානසිකාර ඉතින් මේ කය පිළිවඳ මේ වගේ එක එක ක්‍රම තියෙනවා බලන්න ඉතින් ඇස ආදි ආයතන කරගන්න කොච්චර හරි එහෙම බල බල වටපිට බල බල එක එක අරගෙන අඳුන කොච්චර හරි එක එක රූප කොච්චර අතුල් කරලා ඉවරයක් ඇතිවීමකුත් නැහැ. තව තවත් ඇතුළු කරගෙන වෙහෙසෙනා විතරයි. බොරුවට සතුටු වෙනවා. හොඳ එකක් හම්බුණා, නරකක් හම්බුණා කියලා ගැටෙනවා. ඉතින් ඕවත් දකින්න ඕනේ. ඒ තව ක්‍රමයක්. කණ්ඩ සද්දේ, මිහිරි සද්දේ එනවා, අමිහිරි සද්දේ එනවා, මිහිරි සද්දේ රැළෙනවා, අමිහිරි සද්දේ ගැටෙනවා, මධ්‍යස්ථයට මධ්‍යස්ථ වෙනවා. ඉතින් ඔය තව තවත් ඉවරයක් නැහැ. ආහා ඉන්නවා, ආහ නහන එක ගෙවෙනවා, ඉවරයි. ඒකයි වෙන්නේ. මෙහෙම බලන ක්‍රමයකුත් තියෙනවා. මේ ආයතනයන්ගේ අසාරත්වය දකින්න ඕනේ. ආයතනයන්ගේ මොනවද අපි ගන්න එකද? ඉතින් දුක් විඳ විඳා වෙහෙත වෙවි මෙහෙ වැඩ පිළිලා ගිහිල්ලා ගිහින් නැත කෙලවර කරනා මිසක් ආයතන ගෙවිලා යනා මිසක් වෙන ඇති වෙන දෙයක් නෑ මේ ආයතන භාවනාව. මේ ඇස ගන්න දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය ආයතන හයතම ඉන්ද්‍රිය හයම ආයතන කරගන්න හැටි ඒ වැස භාවයත් උනෝ බලන්න පුළුවන්. ඒතකොට ඒකට කියනවා ආයතන බලන භාවනාව. ඉතින් ඒ වගේ මේ ශාරීරිය ගැන තවත් බලන්න පුළුවන්. ඒතකොට මේ කැල් ටික ඔක්කොම ඉන්ද්‍රිය ටික මොකද වෙන්නේ? උපන්දා පටන් ක්‍රමක්‍රමී විනාශ වෙලා ගිහිල්ලා හෝරලා ගිහිල්ලා වැහැරිලා ගිහිල්ලා අන්තිමට මැරිලා ගිහිල්ලා ඇටකටු වෙලා ඉත ඔක්කොම දියගෙන කෙලවර වෙන්නේ නැහැ. ඉතින් එහෙම එකක් දැක්කහම ඇටකටක් හරි දැක්කහම මේ ශරීරයත් මතුවට ඇටකටු වෙලා යනවා. මේ ඇටකටු වෙලා තියෙන එකත් පෙරමීම වගේ ශරීරයක් නෙවෙයි කියලා සංසන්දනය කියලා දෙපැත්තට බලන්න ඕනේ.
ඒ බලන ක්‍රම තිය නවසිවති කාය ආදී වශයෙන් කිව්ව කො නිවන් වගේ ඇට ජකිල්ලක් බලලා හිටන් ඒ මල මෙරිච්ච මලමිනියා බලලා ඉතින් මේ ශරීරයත් මේ කවදාරි මේ වගේ මලමිනියා බාටපත් වෙලා විනාශ වෙන එක මිසක් කවදාවත් මෙහෙම දෙන එකක් නෙමෙයි ඒ මලමිනියා පෙරදාගේ මෙහෙම පිටිවිච්ච ශරීරයක් මිසක් වෙන එකක් නෙමෙයි කියලා මෙහෙම බලලා හිටන් සංසන්දනය කර ඉතින් මෙහෙම දෙයක් තුර මොනවද ගන්න තියෙන හරිය කියලා එහෙමත් බලන ක්‍රමයක් තියෙනවා මේ ඔක්කොම කායගත අදහස් ඉතින් ඔය විදිහට ඒ දකින්න ක්‍රම ඒ වේදනාව පිළිබඳ වේදනාවට පසන විවිධාකාරයෙන් දකිනවා වේදනාව මොකක්ද මොකද දැක්කේ රූපේ පෙන පිළක් වාගේ කියලා දැක්කා පෙන පිළුව කියන එක ඒකාකාරයෙන් පවතින එකක්වත් නැහැ පෙන පිළුවේ ගන්න වෙන් කරලා ගන්න කැඩෙන්නේ නැහැ පෙන බුරු මිස ඉතින් ඒ වගේ තමයි රූපයත් ඉතින් විවිධාකාරයෙන් දකින්න පුළුවන් වේදනාව දිය බුරුවා මතු වෙනවා පිදෙනවා ඉතින් විදිච්ච එක නැවත ඉන්නේ නැහැ අලුත් එකක් හදා වේදනාව විදිහට පස්සේ දුන වේදනාව පස්සපස හඹා යනවා. ඉතින් හරයක් නැති වැඩක් කරනවා නේද කියတဲ့ දැක්කොත් එහෙම ඔය දුරි. වේදනාව පිළිබඳව අසාරත්වයක් දකින්නවා. එහෙම දැකලා ඒ වුණා මොකද වෙන්නේ? වේදනාව සැප වේදනාව දුක් වශයෙන් දුක් වේදනාව උල් වශයෙන් උපේතා උපේක්ෂා වේදනාව අනිච්ච වශයෙන් කියන තුන් ආකාරයෙන් දැක්කන කියන වේදනාව පිළිහිඳ දැක්කා. ඒ දැක්කර පස්සේ වේදනාව පිළිබඳව බලාපොරොත්තු ඉවරයි. ඒ වේදනාවේ චන්ද්‍රාගේ වුණාම වේදනා නිරෝධයෙන් සංඝා නිරෝධ වෙනවා සංඝා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවා ඒ උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා ඉවරයි ජරා මරණ ශෝක පරිදේ දුක දෝම පායසංගේ අවසානයි එයින් කෙලවර වෙනවා ඒකත් නිවන් මාර්ගය ඔවර කියනවා වේදනා පිළිසින් දැන ගැනීම ලැබෙන අරිහත් වේ ඔය දකින්න ක්‍රම ඊ ඔය ක්‍රම විදිහ කියන්නේ කියලා දකින්න කාය විතර වේදනාට පස්සනාව දකින්න ඕමයි චිත්තාන පස්සනාවත් දකින්න ඔය හිත් කෙලවරක් නැතුව අපි හදනවා විවිධ ක්‍රමවලින් දකින්නයි හිතක් හදනවා එහි හිත හදා හිතෙන් ආස්වාද විඳිනවා එක ඇලිනවා ගැටෙනවා මුලා වෙනවා ඒවා තමයි කරන්නේ මොනවා හදාගත්ත හැම හිතක්ම ගිවිලා කෙලවර වෙනවා වෙනසිල යනවා ඒවැය ගන්න හරියු ඉතුරු වෙන්නේ නැහැ අසාරත්වයේ දකින්න පුළුවන් ඔය ක්‍රමයකට චිත්තානුපස්සනාව ධර්මානුපස්සනාවේ ලෝක ධර්මතාවය ඔක්කොම බලන අභ්‍යන්තර බාහිර දෙකේම පදනිවර ධර්ම හැදෙන හැටි ලෝකේ ධර්මතාවයන්ගේ ස්වභාවයේ හැම එකක්ම විවරණාමයට පත් වෙලා වෙනදෙන හැටි ඒවැය ගන්න හරියක් ඉතුරු වෙන හැටි ඉතින් මෙහෙ බලන්න පුළුවන් ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාවේ ගාහක කොලයක් කරන් බලන්නත් පුළුවන් එතන සංසන්දනය කළත් බලනවා කොලයක් හැදිලා තියෙනවා හැදෙනවා ලපටි කාලයක් හැදෙනවා මෝරනවා ඉතර ඊට පස්සේ මොද පාතල හැදිලා පස්සේ ඒවා මෝරලා ගිහිල්ලා අන්තිමට කහ ගහලා වැටලෑ මේ ශරීරත් ඒ වගේ ලපටි කාලේ හැදෙනවා ඇදිලා හිටන් ටික ටික ළමා වයසට යනවා ඇදිලා හිටා මෝරනවා අනිතරේ මැදි වයසට එනවා වයසට ගිහිලා මැරෙනවා පොළේ මැරෙනවා වගේ තමයි මේක. ඉතින් ඔය වගේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ධර්ම වස්තුවේ ස්වභාව. අලුත් දෙයක් අරගත්තාම පරණ විලා වෙනසිල යන හැටි. ඉතින් අපි මොනවා හදුවත් හදාගුවාම ඒක වෙනසිල යන හැටි. ධර්මතාවයන් බලන්න. මේ ඔක්කොම නිවන් මාර්ගය. ඉතින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ සතිය නගන්න ඕන. සතිය කියන්නේ හැම වෙලෙම දකින්න ඕනේ ප්‍රියයි මනාපයි කියලා හැදුව හැම දෙයක් දුක කරදරයක් දාලා කෙලවර වෙන්නේ නැහැ දුකේ කරදරේට ඒක මුල් වෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ ක්‍රමයට බලන්න පටන් ගත්තාම මෙයා නිවන් මාර්ගය ඉතින් මේ හොතෙන් ගන්න බෑ හොතේ තියෙන මූල ධර්ම කියාදී ඔය ක්‍රමයේ කෙලවරක් නැති දහම් දකින්න ඕන ඒතර ඕන දෙකින් ධර්ම දේශනා කරන්නත් පුළුවන් නිවන් දකින්න වන පතු කරලා දෙන්න පුළුවන් ඔය ක්‍රමෙට එකක් කියලා වෙන පොදේ හොයන්න දෙයක් නැහැ නිවන් බල. ඔය හැම එකක්ම අර සීබුද්ධිය කල්පනා කරනකොට නිවන් දකින්න බණ කී හැකි ලෝකේ ඕන දෙයක් අරගෙන. වැඩුණාද ඒක?